අත්‍රාගචචන්තු දීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්ම සවන කාලු අයන් බදන්තා ධම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා සද්ධර්මශ්‍රාවක සැදැහවත් කරුණික පින්නතුනිී බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රේ සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්මගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා මඟ පෙන්වීම් තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරග්ඩත් නිවැරදි වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් වහ වහා එතරවීමී බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපරොත්තු උතුම් ප්‍රාර්ථනා එලැසින්ම මුදුන් පත්කරගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානා නිසන්සයත් ධර්මශ්‍රවනා නිසංසයත් ම තමන්ගේ ජීවිත කාලයේ පුරාවට මෙතෙක් කරැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ යානිසංසත් හේතුවේවා කියෙන ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලයේ අන්තර්ගත වෙන තවත් සුවිශේෂී ගාතාරතනයක් මේ ගාතාරතනයේ භාගිතන් වහන්සේ දේශනා කොට වදාළි අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ විමසොපු කාරණාවකට පිළිතුරක් හැටීට අපේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව සිද්ධි කරන්ඩ සූදානං වෙන අවස්ථාවක ධර්මශ්‍රවනය කිරීම සඳහා එතනට පැමිණිච්ච උපාසකවරු පස් දෙනෙකුගේ හැසිරීම් ස්වභාවය විශේෂයෙන් මේ ගාතාරතනය දේශනා කරන්ඩ මූලික වෙඩ යෙදනා ඒ ගාතාරථනය තමයි නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝගහු නත්ති මෝහො සමං ජාලන් නත්ති තන්හා සමානදී මේ ගාථාරතනයේ සරල තේරුම තමයි දේශය හා සමාන්‍ය ගින්නක් නෑ ්‍රාගය හා සමාන ගින්නක් නෑ. දේශය හා සමාන ඩැහැ ගැනීමක් නෑ. මෝහය හා සමාන දැලක් නෑ තන්හාව හා සමාන ගඟක් නෑ. මේක තමයි භාගිත නොහසකි මේ ගාථරතනී සරල තේරම. මමුලින් මතක් කළා බනාහන් ඩආපු උපාසකවරු පස්දිනෙක් නිසා ගාතාරථනයේ දේශනා කරන්න හේතු වනා කියලා. පිනතින භාගිත වහසේ දහම් දේශනා කරනකොට පුද්ගල බේදයක් නෑ ඒ දේශනාව තුළ පොහොසත් කෙනාට දුප්පත් කෙනාට රජවරුන්ට සිටුවරුන්ට මැති ඇමතිවරුන්ට උගත් කෙනාට නූගත් කෙනාට කුලවත් කෙනාට කුල හීන කෙනාට. මොහුට වැඩියෙන් දහම් දේශනා කළ යුතුයි මොහුට සාමාන්්ඩිං දේශනාවක් කරහම් ඇති දේවාගේ බේදයක් භාගිතන් වහසගේ දේශනා වෙනෑ. එයම් මොහොතක භාගිතුන් වහසේ ධර්ම දේශනා ආරම්භ කරනවද අහස් ගඟ ගලනෝ වගේ ශ්‍රේමොක දහත්තුවෙන් එක දිගට ලකත්වයාගෙන් නිවන් දොර විවෘත කර කර දහම් අමාගග ගලාගෙනයනෝ. එහෙම ධර්ම දේශනා කරන තැන. ධර්මශ්‍රවනය කරන්න ඩආපු අයි පුදුමාකාර උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් බනානවා. මොද භාගිතුන් වහන්සේ දේශනාවක් කරනකොට හැමෝටම හිතෙන්නේ අද මටමයි ධර්ම දේශනාව කරන්නේ කියලා. තමන්ගේ හිතේ තියෙන අදහස් දිහා බලබල හිතේ උපදින සිතුවිලි දැකලා තමන්ගේ මුහුණ දිහා බලාගනම දේශනාව කරනවා කියල හිතෙන්නේ. එන්දා බොහොම පහසුවෙන් කෙනෙකුටේ දේශනාවේ මගා රින්න බේ. නමුත් ඒ තරන් අපූරුවට ධර්ම දේශනාව සිද්ධ කරනකොට මේ බනහන්්ඩාවු පස්තිනෙක් මේ පස් දෙනාව තෙරුවන් සරණගේ පේ. එක්කෙනෙක් පණහන තැන වාඩිවෙලා පොඩි වෙලාව කියනකොට හොඳයට නිදාගත්තා එහෙමයි අදත් ඕන තරන් ඉන්නෝ බණහන් තැන කොහහරි හේත්තුවෙන්ට තැනක් හොයාගෙන වාඩි වෙනවා දේශනා වීවර වෙනකම් හොඳටම නිදාගන්නවා එති ඒවාගේ මොහොත් හොඳට නිදාගත්තා ඇත එකපු තවත් එෙක් කෙනෙක් නිරන්තරයම තමන්ගේ ඇගිල්ලෙන් මහපපුළෝ හාරනු තවක් කෙනෙක් එතනක් නැගිටලා ගිහිල්ලා ගහක අත්තක් කල්ලගෙන කොයිවෙලා වෙතේ අත්තහොලෝනවා හතරවෙෙනිය නිතර ම අහස දිහා බලබල අහස දිහා බල බලඉන්න පස්සෙනෙක් කෙනා වාඩි ච ැන එහෙමඉඳගන දේශනාව ඉවර වෙනකංම වටපිටවත් නොබලා මනාව ධර්ම දේශන අවශ්‍රවනය කළා මේ තමයි බනාහණඩාපු පස් දෙනා දැක්වොපි ඉරියව්ටික. අපේ ආනන්දයන් වහන්සේ භාගිතුන් වහන්සේට පවන සලසල ළඟ හිටිය. ආනන්දහාමුදුරුවු අහනවා ස්වාමීනිි භාගිතුන් වහන්සේ. බනාහන්ඩ වාඩි වෙච්ච පස් දෙනා එකක හැසරීම් තමයි ප්‍රදර්ශනය කළේ ස්වාමිණ ඇයි එහෙම වෙන්නේ ඇයි ස්වාමි නීගොල්ල එහෙම කළේ අගේ වෙලාව අපි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්දඒ පස් දෙන කෞුද කියලා අඳුර නෝද කියලා අන දහාම්දුරු කියයනවා නෑස්වාමිණ අඳදුරන්න ඇයගුල්ලු භාගිතුන්හන්ේ ආනන් දහාම්ුරන්න කියල දෙනවා ඒ පස් දෙන කවුද කියලා ආනන්දර බණහනතැන වාඩි විච්ච කෙන ආත්ම පන්සීයක්ම නයික් වෙලා ඉපෙදිලා හිටිය සාමාන්‍යෙන් සිරිත තමයි කොතන හරි තැනක වකුටු වෙලා දරණ වැලවුඩ හිසතියාගෙන නිදාගන්න එක ඒ පුරුද්ධ තමා තාහමත් මේ ප්‍රදර්ශනය කරයි එතකොට අහනවා ස්වාමීණී එක දිගට මාත්ම පන්සීයක් නයික් වුුණාද නැත්තං වරින්වර වරිින්වර සමහර ආත්මෝල වෙනවෙන ජීවිත ලබ ලබ නයික් වුනාාද කියලා සඳහන් කරනවා නන්ද ඔහු නාගවිච්ච ආත්මභාව ප්‍රමාණය සීමාවක්නෑ විය ලෝකෙ හිටපුවාර මනුස්ස ලෝකෙ හිටපුවාරත් ඒවගේම බොහොමයි. වෙනත් තිරිසංලෝක සත් වෙලායි පදිලා නොයෙක් සත්ව ආත්ම ගතකරපු කාල ප්‍රමාණයනුත් බොහොමයි. ඔය අතර එක දිගටම ආත්ම පන්සීයක නයික් වෙලයි පදුනා. ආන්ගේ සාංසාරික පුරුද්ධ තමයිේතිය. එතකොට වර්තමානත් විවිධ පුද්ගලයෝ දිහා බලන අපිට කොච්චර දේවල් හිතන්ඩ ඉඩ තියල තියනවා දේගොල්ලන්ගේ සංසාරය ස්වභභාවය අනන් දහාමුදුරු අහන වස්වාමීනී එතොට අට පොළො වහාරපු කෙනා කවු්ද ආනන්ද ඔහුත් පෙර වගේමයි. මේ සංසාරය නොයෙක් ආත්මවල දිියවිය මනුෂ්‍යආත්ම බා විතරක් නෙමේ. නොඒෙක් තිරිසං ආත්මල උපත්ති ලැබවා නිරයලෝකවල ප්‍රේතලෝකවල අසුරලෝකවල උපත්තිය ලැබවා ඔයා අතරී එක දිගටම ආත්ම භව් පන්සීයක් ගැඩබිලෙක් වෙළයිපදනා යගේ පුරුද්ධම පොළොවහාරණෙක් තාමත් ඒ පුරුද්දට ඇඟිල්ලෙන් කොලෝහරනු ආන දොබ දැක්කාද දෙ මතකද බනාහනතැනෙ ැගිටලා ගහිලා ගහක අත්තක් හොෝ හො ටුපු කෙනා එහෙමයි ස්වාමීණී පෙර වගේ මයි නොයෙක් නො එෙක් ආත්මෝල නොයෙක් නොෙක් ජීවිීන් වෙලා ඉපදනා නමුත් මේ ආසන්න එක දිගට මාත්ම බව පන්සීයක් වඳුරු කුල ේපදිලා හිටියා ඒපුරුද්දයි මේ ප්‍රදර්ශනය කරන්න තවේක්කෙනෙ වෙලාවි අහස බලන එක දිගට ආත්ම බව පන්සීයක් මෙ නැකත් හදනකුල පදිලයිඳලා නිතරෝම නක්ෂස්ත්‍රයක තමයි කටයුතු කළින්දනිසා මේ අහස බලනො අනැකත් තරුදියාඒ පුරුද්ධ තමයි මීතියෙෙන්න්නේ අන්තිම කෙනා හොඳට වාඩි වෙලා බනැව්වා ආනන්ද ආත්ම භව පන්සීයක්ම මේ වේද ශාස්ත්‍රයේ මනාව හදාරප ගෙනෙක් වේද ශාස්ත්‍රයේ මනාව හදාාරණකොට මනාව ඒ කරුණු ගලපමින් 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 මේ ශාස්ත්‍රයේ හධරපු පලපුරුද්ද නිසා ධර්මශ්‍රවණය කරන්ඩ වාඩි වෙලත් වචනින් වචනි වචනින් වචනේ මනාව ගලපමින් ඔහු ධර්මශ්‍රවනය කරනවා එතරු දැම්ම මේ පස් දෙනෙකුගේ සාංසාරිික පුරුදු කීපයක් සහිපත් කරඩිය දන එතට ආනන් දහාමුදුරු අහනවා ස්වාමීණි භාගිතන් වහන්සේ බණ අහන සත්වයාගේ සිවිය, හම, මස ඇට ඇට මිදුලු සිදුරු කරගෙන යනවා වගේ භාගිතන් වහන්සේගේ අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස් ස්ොරයෙන් දහම් දේශනා කරනකොටේ. එහෙම දේශනාවක් ඇහෙන තැනත් මොවුන් මෙහෙම පෙරපුරුදු දැක්වෝ අදස්වාමීනි කියලා. මේ අයට බනාහන්ඩ බැරිද මෙතැනවත් කියලා. බුදුරජාණන් වහන්ස යහන ආනන්ද. ඔබ හිතන්නේ මගේ ධර්මය හැමෝටම එක විදිහයට අහන්ඩ පුළුවහන් කියල. අනන්ද හාමුදුරුව හනවා ස්වාමීණයහෙම අහන්ඩ බැරිද බෑයනද මේ සංසාරයේ බුද්ධ ධම්ම සංග මෙ වචනතුන පරම දුර්ල බයානන්ද. කල්ප කාලාන්ත්‍රයකින් ඇහෙන් නඇති වචනතුනක් අපිටත් අද දුර්ලබ බව දැනෙන්නේ? නිතර නිතර බුද්ධ දහම සංග කියන වචනය අපට ඇහෙනවානි නමුත් මේ වචනදුන මේ ලෝකේ පරම දුර්ලභ වචනතුනක් ඒකයි සඳහන් කළේ කල්ප කාලාන්තරයක් ගත් බුද්ධ කියන වචනය යහන් හම්බෙෙන්න්නේ දම්ම කියන වචන යහන් හම්බෙන්න්නේ සංග කියන වචන යහන් නොලැබෙන තරං මහ දුර්ලභ වචනතුක් එනිසා භාගිතු ොහස හනවා ආනන්ද මේ සංසාරය බුදුවරු බොහොම දුර්ලබයි බුදුවරු දුර්ලබනං දරමේ දුර්ලබයි බුදරු දුර්ලබනං සංගයා දුර්ලබයි ඒ නිසා මේ සංසාර ගමනි තුනුරුවන් මුණගැහිච්චවාර ඉතා මල් පයි අබුද්ධෝත් පාද කාලවල වක් පිෙනක් කරයට දන්නැතුූ හොඳක් නරකක්හරීයට දන්නැතුව මේ සසර ඉපදිලා නොඒක් තිරශ්චීන කතා කර කර ජීවත් වෙලා මැරල යන එක තමයි ස්වභාවේ මොනද මෙත් තිරච්චීන කතා කර කියන්නේ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් පලක් නැති කාලි මරන්ඩ ඔහෙක් කියවන වචන පනුස වචන පිසුණු වචන සම්ප ප්‍රලාප මේ අයිළඟ නිතරම කියවෙනවා මුසාවාදීත් කිසි අඩුවක් කිසි අඩුවක් නෑ. අන්න එහෙම නොයෙක් ප්‍රලාප කිය කිය ප්‍රලාප කිය කියිය මුළු සසර පුරාවට ගෙවාපු අය. දැනුත්තිගේ ප්‍රලාපීයට නම් කැමති ටරූප වාහනිය ගාව වාඩි වුණහම පැත්තුනක් තුන හමාරක් එක දිගටඔයි චිත්‍රපටයක්ක වගේ දෙයක් බලනෝ තැබැයි ඒරූපෝ හහිනියම ධර්ම දේශනාව තියෙන පැත්තර වවෙෙන් කරලා තිරේ මාරු කරල ධර්ම දේශනාවක් යොමු කරහම එක්ක මොහොති නැගිටලා යනෝ එම නැත්තන් මුලින් සඳහන් කලා වගේ එතෙන්ට වෙලා නිදාගන්නවා. ඇයි සංසාරය බනාහල පුරුද්ධ පුරුද්ධ මදිී. එහින්ද ශ්‍රද්ධාව මදිී. ශ්‍රද්ධාව නැතිනිසත් සසර බය දන්න නැතිනිසත් බනාහල පුරුදු නැතිනිසත් මේ අයට බණහන කියෙ හරයමාරී. සස්සර කරගත්ත කුසල මහිමයකින්. කෙනෙක් කොඳට නහ කියන කාරණාවත් භාගිතන් වහන්සේ මනාව පැහැදිලි කරල දුන්නා අනන්දහාමිරුවන්ට. ඒ කාරණාවත් තානන් දහාමුදුරන්ට පැහැල්ලි කරල දීල අපේ බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කර ගත්ත ගාතාරත්නයක් දේශනා කළා ඒගා තරත්නය මුලින්ම සඳහංකලී නත්ති රාග සමෝ අග්ගී මේ ලෝකේ රාගය සමාන ගින්නක් වෙන නෑ කියලා මේ ලෝකේ ගිින්දර කොච්චර තියෙනවාද පින්නතුනි ගින්දරවල ස්වභහවේමුකර්ද යම් වස්තුවක මුලින්ම ගින්දර හටගන්නවනන් අනිවාරයෙන් ඒ ගින්දර හටගත්ත තැන මුලින් දවනෝ හටගත්ත වස්තුව මුලින් දවනවා ඉස්රලාම දවන්නේ ගින්දර හටගත් එතන ඉන් පස්සේ ගින්දරරන් ඕන තරම් ප්‍රමාණයක් අපිට දවන්න පුළිහ මුලින් දවන්නේ හටගත් එතන එතවට නත්ති රාග සමූුවක්ගින් බුදුරජාණන් වහසේ දේශනා කරන්නේ රාගය හා සමාන ගින්නක් මේ ලෝකි නෑ කියලා හැබැවිම්ම රාගයේ ගින්නක්ද ඒ රාග ගින්නට හසුුණයි පමණ මනාව දන්නවා සඳහන් කරන්නේ කල්පාන්තී දෙඇතිවෙන ගින්න එය කාලෙකට සැරෙයි නැතිවෙන්නේ කල්පාන්ත ගින්න සියල්ල දවලාලු කරලගනවා හැබැයි කල්පාන්ත ගින්න හැමදාමනේ නමුත් සඳහන්කරනවා රාගයේ නැමති ගින්න යමෙක් දවන්ඩ ගත්තහම අලුත් නැතුවම දවනවා. සඳහන් කරනවා කල්පාන්ත ගින්න කාලෙකට නැගෙනවා රාගගින්න හැම කල්හීම නැගෙන. මිනිසකුට රාගයෙන් රත්තෙන්න්නේ වයස් බේදයක් නැ. යමක්කමක් වැටහෙන යම් තරුණ වයසටාපු අයට අත්්‍රාගීතියවා. ලාබාලවයි සිත් රාගීතියනවා. තරුණවයිසි මැදියම් වයිසි සැඳෑසමේ ඒත් සමහරයි රාගයෙන් පිරිසෙනවා. යමෙකුගේ හිතේ රාගයේ ඉපදුන හම මේ රාගයේ නැමති ධර්මතාවේ මේ පුද්ගලයම් මොන්න තරන් පෙලනවද. ඒකයි මේ දවනම කරෙන සඳහන් කළේ. යම් කරුණක් නිසා ය පිඳව රාග සිතක් ඇතිවුණහම එහාට මෙහාට කොයි තරන් ඇවිදිනවද ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්නට ඔවුන් පිළිබඳව සැකයක් ඇතිවුනහම ඒ සැකේ නිරාකරණය කරගට. සැතපුම් ගනන් වෙහෙස නැතුව පයින්්ගනහෝ. වෙහෙස තිබුණත් එක වෙහෙසක් හැඩියට දකින්නේ සමහර වෙලාවට ගෙදර කෑමවූයන්ඩ හාල් කිලොව එකගේඩ කඩේගාවට පයින් යන්ඩ බැහැ කියලා. රාත්‍රියටම වයාගම කමු කියලා සමහට දවල්ට කෑම නොකායින්න අයි. රාගයේ නිසා දෙතුම්වර එක තැනට පාගමනින් වෙන. ඒ රාත්‍රියද එක දවාලද අව්ුව තියෙන වෙලාවද වැස්සද ඒ කාරණ එකක්වත් බාධාවක්මෑ. හතුරු ඉන්න සතා සිවපාවයි සරපයෝ ඉන්නවා. එක් කිසිම කාරණාවක් ගැන හිතන්නේ. රාගයේ නිසා ඕනම තැනකට ඕන තරන් දුරයන්නල ඇස්තියි. ඒ විතනක් දෙනෙමින් මෙ රාගයේ නිසා හිතේ කිසිීම නිදහසක් නෑ හැම වෙලාවම ඒකම ඉස්මතුවයනෝ ඒ කාරණාව මිස්මතුයනවා ඔවුන් මුණගහෙන්නේෙ කොහෙද. ඔවුන් කතා බහ කරන්න කොහෙදද ඔවුන් කරන්න මොනවාද අද කොහෙද ග කවුරුුව එක්කද ඉන්නේ දවස පුරාම මේ දේවල් කල්පනා කරනව මිසක් තමන්ගේ අභියවුරු දිය වෙනුවෙන් කරන්න තින කාරියන්ට යෙදෙන්ට තරම් ඔවුන්ට මානසිකත්වය නිදහස් වෙන්න. එතකට බනත් දහමක් අහන්ඩ කාලයෙහක් කියේද ඒ අහන්ඩ වාඩිවුනත් මතක් වෙන්න මේ සිද වී එන්ට බන්නහෙන්නේ ඉගෙනගණ්ඩ වාඩියුනත් ඉගෙනගන්නෙ නෑ කල්පනා කරකරීනෙ වෙන දෙයක්. එනිසා උගන්නන දේ මතකේ රැඳෙන්නේ නෑ තමාටම නොදැනී තමාම විනාස වෙන තරම මෙ පමණයි කියල සීමාව නෑ සමහර කෙනෙක් ෆ්‍රරාගයේ දරාගණ්ඩ බැරිවුුණහම් අනෙකාගේ ජීවිතය නැති කරනවා. බලවත් කෙනා එහෙම කරනවා. හෙන් අනිනු වැඩි තියන ගෙලකපලදාන්නෝ බස විස දෙනවා නොඒ ක්‍රමවලින් ජීවිත නැති කරනවා දුප්පත්ගෙන ඒන බලවත් නැති කෙන ඔහුට අරවාගේ ක්‍රියාකාරකමක් ඔහුට ඇයට කරන්න බෑ ඒ නිසා සියදි විහානි කරගන්න අනික් අයට හානි කරන්න බැරි නිසා සියදි විහාානි කරගන්න ගෙල වැලදාගන්නවා ගේ මුහුද පණිනවා වස කනව වහ බොනවා කෝච්චියයට පනිිනවා මේ වගේ නොයෙක් දේවල් කරලා ජීවිතය විනාශ කරගන්නවා. එතවට මේ ලෝකයේ ජීවත්වෙන කෙනෙක් තමන්ගේ ජීවිතයට තමයි වැඩීම ප්‍රිය නමුත් රාගයෙන් රත් වෙලා දැවෙන මිනිස්සු ඒ ජීවිතයත් නැති කරගන්නවා මෙවන් කරුණු නිසා. මනුස ජීවිතයක වටිනාකම නොදන්න නිසා. එනිසා දේශනා කළා රාගය හා සමාන ගින්නක් නෑ කියලා. යම් කෙනෙක් රාගයේ නිසා සැක මතුවෙන්ට පටන්ගත්තුත් ඒ සියලුම ජීවිත එතනේ දල පිරිහෙන්ඩමයි පටන්ගන්නේ. පරිහානය කරාම ගමන් කරනවා. ඉගෙනගන්න කෙනෙගේ අධ්‍යාපනය කඩයි වැටිනෝ. ගුණපුරණ කෙනෙකුගේ ගුණේ විනාස වවා. රැකී රක්ෂ කරණගේ ඒ කටයුතු අඩාල වෙනවා. ගෙදර දොරේ කටයුතු අඩාල වෙනවා සමහට දවාදරුවුවෙනුවෙන් කළේුතු යුතුකම් ටික අඩාළ වෙනවා. මෞපියෝ වෙනුවෙන් කළවිතු යුතුකම් අඩාළ වෙනවා. මේවාගේ මොන තරන් ජීවිතයේ විනාසය කරා ගමන් කරවනවා අද නිමක් නැතිරාවේ. අංී නිසා දේශනා කළා නත් ඉරාග සමෝගී. අලුත් නැතුවම දවනවා මේ රාගය හා සමාන ගින්නක් නැන්නේ. දමොකද මේ රාගයෙන් පිච්චන තැන අලුනෑනිි නමුත් සමහරාය රාගයේ විසින් පුළුස්සලා විනාසම කරල දාලතිීනවා. මේ රාගයේ කියන ධර්මතාවේ ඒත් තරම්ම බලවත්. එක භික්‍ෂුණිය එක භික්‍ෂුවක් පිළිබඳව අදහසක් ඇතිකරගෙන හිටිය බොහෝ කල් තරුණ කාලි. නමුත් පස්සේ කාලේ ඔවුන් දෙදන නැවත මොුණගැහෙන්නේ දෙදෙනම හොඳයටම වයෝරුද සමී. නමුත් ඉහෙම මොුණගැහිල්ල ආයෙත් හඳුනගත්තා. සඳහන් කරනවා ඔවුනඋුන්ඩිහා කිසිවක් කියාගත නොහැකිව එක එල්ලේම බලාගිරිඳලා දෙන්නම අලුමවුුණ කියලා. කන්නේ ජීවිතය පිළිස් සිලාම ගියා රාගයට පුළුහන් ඒතරම් ගිනි අරගෙන දැවන වගේ දවන්ට ඒතරම් බලවත් කාරණාවක් රාගය කියල කියන නත්ති දෝස සමූගහු දේශය හා සමාන දැහැගැනීමක් නෑ මකද මේ දැහැ ගන්නවා කියල කියන්නේ පැහැරගෙනයනවා අප කිය සතෙක් ඇවිල මස් කැටියක් දැහැගෙන ගියා නතම් බලවත් සතෙක් ඇවිල පොඩි සතෙක්ව දැහැගෙන ගියා එකැනමේ අරං යනෝ එතකොට දේශය හා සමාන දැහැගැනීමක් මේ ලෝකේ දැහැගැනීම් ගොඩත් තියෙනවා නමුත් දේශයේ සියලු ඩැහැගැනීම් අභි භවනය කරලා ඉහෙළිනිීමවා මකද දේශය කියල කියන්නේ න්තිය තරහව අපි එක හඳුන්වනවා දේශය කියලා. ඒ දේශයට අපේ මෙලවත් විනාස කරන්න පුළුවන්. පරලුවත් විනාස කරන්න පුළුවන් යම් කෙනෙ හිතේ දේශයක් තියෙන වෙලාවක මරණයට පත්වුණු. මොකක්වෙේ දේීළඟ උපතගෙන් මේ ජීවිතයේ බොහෝ පින් කළ කෙනෙක් වෙඩ පුළුවන්. නමුත් මරණ මංචකයේ ඉන්නේ දේශයෙන්. මැරණෙ වෙලා වෙත් හිදී තිෙන දවේශයේ. සඳහන් කලා යකෙක් වෙලා ඉප දෙන්න පුළුවන්. තරහෙෙන් මැරුණහම යකෙක් වෙන්න පුළුවන්. ඊට අඹතරව අපි දකිනවනේ විස සහිත සත්තු නයිපොළුංගු මා විල්ලු කුණ කටුව. ගෝ නුස්ස මකළුවු මේ වගේ විසතියෙන සත්තු. දේශයෙන් මැරෙන කෙන විස සහිත සතෙක් වෙලා ඉපදන්න පුළුවන් දේශය කියල කෙන දරුණු විස. එන විසසහිත සතෙක් වෙඩ පුළුවන්. එහෙමත් නැත්තන් නිරයේ ඉපදෙන්ඩ පුළුවන් දේශයේ සත්වයා නිරේගාමී කරන තරඟකු සලෑහැක්. ඒ නිසා සඳහන් කලා දේශය හා සමාන ඩැහැගැනීමක් න අලියකුට නැතම කොටියෙකුට සිංහෙකුට උකුස්සෙකුට හැමදාම සතෙක් දැහැගණ්ඩ බෑනනි පහසුවෙන් දැහැගණ්ඩත් බෑනිි සිංහෙක් කොටියෙක් නමුත් සතෙක් දැහැගණන්ඩ වෙච්චහම සමහරලට සැතපුම් ගනන් එලෝනු. මඩවලවල් වල වැටින කටු පඳුරුවා සිද්දුවන්න්නඩ සිද්ධ වෙනවා. තවත් නොයෙක් උල් මුල් ආදීෙන් අතරින් දුවන්න සිද්ධ වෙන පුද්දුම පරිශ්්‍රමයක් දරලානි සතෙක් කල්ල ගන්න. තාම කලාතුරකින් තමයි සැඟවිලයින්දල එකපාර පහරදිී ගන්න පළිහළුවින්. ඒත් අනික් සතාට පොඩි සේයාවක් දැනුණු ඔුදුවන්න පටන් ගන්න. එහින්න ඒ සත්තු පවා පුදුම පරිශ්්‍රමයක් දරල තමයි ගොදුර ඩැහැගන්නේ. නමුත් දේශය අපිව ඩැහැගන්නවා හරිම පහසුවේ. අඥ්ඥානයාව ඩැහැගන්ඩ දේශයට හරිම ලේසි. බලන්න කොයි තරන් පහසුවෙන් දේශය අපිව ඩැහැගන්නවාද කියලා. අපි හිතමු අපි වාහනයක් පදවගෙනයනවා. දිසේ පාරියන කෙනෙක් එක පාරම පාරහර පයින්න. ඒවනුසයා පාරෙන් පැනලා යන යන්ඩ නමුත් අර වාහනය ඇතිලි වීදුරු ටිකත්ව හගන කියන්න පුළු හන් පරුසෝචන කියලම බන්නෝ. ඇතුළේ ඉන්නයට මගෙත් එක්ක ඉන්නට ඇහෙනෝමිසක් එලිය කාටුවත් මං කියනෙක හෙන්නෙත් නෑ. වරද කරපු පුද්ගලයට එහෙන්නෙත් නෑ. කරපු පුද්ගලයට අකුසලයක් ව නිත් නෑ නත් ඔහු කරපු යම් වරදක් නිසා නොසල කෙලිමත් වැඩක් නිසා මම නිරේයට එන්ඩ තරම් පාරහදා ගන්නවා. එතර මේ පාරක දකින දෙයක් තැනක දකිින් රන්්ඩුව ඊටත් වඩා අපි කොච්චර අගඥානද කියල තේරෙනවා කෙනෙක් රූපවාහනිය බලන්න ගියහම අපිගේ ම අපි ටෙලි නාටියක් බලනවා. කොහොමත් ඔය නාට්ටි ඇතුලි මම කැමති සහකමැති චරිත ටිකක් තියෙනවා මං කැමති පාර්ශවයට අනික් පාර්ශවයෙන් හානියක් වෙනකොට මට ඇතිවෙන්නේ පුදුම කේන්තිය නමුත් ඒ මිනිස්සු ගාව එහෙම බේදයක් තියෙනවාද ඒගොල්ලො ඔක්කොම රඟපානයිය ඒගොල්ලෝ රඟපාල ලක්ස ගණනගරන්න නැගිටලා යනවා අපි මෙහාට වෙලා අපායටයන්ට පාරපාදනවා බන්න කොයි තරං අග්ඥාන්න ද අපි කියල. ඒවගේ මේ දේශයට මාව දැහැගන්න හරි පහසුයි මොකොවත් නොතේරෙන කොඩා දරුවෙ කරන ක්‍රියාවක් දිහා බලලා අපි හරියට කන්තිගන්නවා මේ නොතේරෙන කෙනෙක් කියන කල්පනාවවත් අපිට නෑ ආංෙ දේශයේ බලවත් එච්චාම දේශයේ බලවත් වනහම ඔහු කොයි තරං සැපසම්පත් තියෙන කෙනෙක් වුනත් වැඩක් නෑ. සිතන්ටක හොඳයට ධනේ තියෙන කෙනෙක්. ඉතාම සුවදායක කෝටි ගානක් වටින වාහනක ගොඩ වෙලන්න. ඒ ආසනී පුදුම විදිහර පහසුකංගොලින් යුක්තයි සැපයි. නමුත් ඉතින් මේ සැප සහිත ආසනය ඉඳගන මේ පුද්ගලයට කිසි සැපයක් නෑ. එද ඔහුට ඒ පහසුකංගලින් වැඩක් නැදැ හු දේශයෙන් පිච්චන මේ ආආස්සනයඋඩට වෙලා එතට ඒ සැපේ බුක්තිවිඳන්න බේනි. ඉතාම සුවදායක යහනක් ඒ යහන නිදාගෙන ඔහු දේශයෙන් දැවිදැවී ඉන්නකොට මේ යහනි තියෙන සුවය ඔහුට නෑයි. දේශය නැමති ගින්නින් පිච්චිපිච්චන එනම දේශයෙන් පෙලෙන පුද්ගලයට මේ ලෝකගේ සැපයක්ක් න නෑ. ඔහු මෙලවත් පරාදයි ඔහු පරලොවත් පරාදයි එතුට කේන්තීන් දේශයෙන් නිතරම ඉන්නයි මරණින් මත්තේ නිරයා ආදී ලෝකවල ඉපදිලා අති දීර්ඝ කාලයක් අසීම අන්තික දුක් විඳලා මේ සියල්ල ගෙවල අන්තිමට මනුසලෝ කිටාවම් කොයි වගේ රූපය අදතියන්නේ හරි විරූපිරූපයක් චොල්ලකම විවංග සූතරයත් භාගිතන් වවාහසෝක දේශනා කළා. ඊට අමතරව මල්ලිකෝවාද සූතරයත් මේ කාරණාව භාගිත වනාහසි දේශනා කළා සුභමානුවවක භාගිත වහසගේ අහනවා ස්වාමීණ මේ ලෝකේ ජීවත්වෙන සමහරායි හරි ලස්සනයි සමහරයි අලස්සනයි මකක්ද ස්වාමී මෙකේ හේතුව මෙ වෙනසට හේතුවමොකත් ආදරයේ, දයහාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව පිරිච්ච සිතන් හැම කල්හීීම කටයුතු කරන අය. මරණින් මත්තේ සුගතී උපදිනෝ. මනුස්ස ලෝකක ඉපදුනත්. ඉතාම ලස්සන රූපයක් තියෙනවා. මද පින්නති මේ ආදරය දයාව කරුණාව මෛත්‍රියයාදී උසස් ගුණධර්ම තියෙන අය. මේ අය නිරන්තරයෙන් සිල්ගුණ රකිනවනි. දැ ප්‍රාණගහත කරන කෙනෙකුට කරුණාව තියෙනවාද. මෛත්‍රිය තියෙනවද. හොරකංකරන කිරවුට කරුණාව මෛත්‍රය තියෙනවාද. වැරදිකාම සේවනය කරන කරුට කරුණාව මෛත්‍රය තියෙනවාද. බොරු කියන්න්න පුළ හඳ කරුණාවක් මෛත්‍රියයක් තියාගෙන ඇයි බොරුවක් කියල කියෙන අනි ආමාරුවයි ද මිල්ලක්න්නේ. එනම් කරුණාව මෛත්‍රිය පෙර දෙරිකරගත්ත කෙනෙක් රාරක්කු බොඩුවත් යන්නේ. දෙදවට එහෙනම් කරුණාවෙන් මෛත්‍රීයෙන් පිරුුණ හිතක් ලම් යමික් ළඟ තියෙනව කියල කියනව නම් හරියට නිවැරදිව ඔහු පන්සිල් රකිනව කිය කියන්න අමුතුුව වූමනා යන්නේ. ඉතින් ඒ නිසා ඒ සීලයක් තියෙනවා මේ ගුණයක් තියෙනවා මරණින් මතය ඔවුන් සුගතිය උපදිනවා. මනුස්ස ලෝක ඉපදුනහම ඉතාම ලස්සන රූපයක් තියෙනවා. දේශකරපු අඒ ප්‍රදිච්චහම ඇට නහර මතුවෙච්ච ශරීරය. ඇස් වනත් ලස්සනනෑ බොර පාටයි මොද කයින් තියහම පුද්ලගක මූනදිහා බලන්ඩවත් බෑනි තව කෙනෙකුට මුණදිහා බලන්ට කුඩාදරුවෙක් පවාකමැති මොදේ මූනිතියෙන් ඒ තරම් අප්‍රසන්න බියසුළු පෙනමක් භානක පෙනුමක් තියෙන්නේ එතකට එවන් අය මරණින් මත්තේ ආය උපදිනකොටත් ඒ තරහ ගියහම හිටපු රූපය කොයි වගේද ඒවාගින්කං අප්‍රසන්න පෙනුමැති ජීවිතයක් තමයි ලබන්නේ මෙලොව පරලෝ දෙකම පරදිනව කියලකිීවේ එකයි අපේ භාගිතන් වහසේ නිරන්තරයෙන් දේශනා කළා මෛත්‍රී ගුණ ජීවිතයක ප්‍රගුණ කරන්න කියලා මකද මේකට හේතුව කාරණා ගොඩක් තියෙනව මෛත්‍රී ගුණ දියුණු කරන්න කියන්නේ කියලා පිනතින් අපි කොච්චර ගුණපුරාගෙන ජීවත් වනත් මරණ මංචකය අපිට තරහා ව ප්‍ර්න උත්තරයක් කොහෙනකොට කෙනෙක් අහන්ඩ පුළුවන් මැරෙනකොට රිදෙනවද කියලා. හැබැ ධර්මයේ සඳහන් කරන හැටියට මේ ජීවිතයේ ජීවත්වෙන කාලි කවදාවත් විඳපු නැතිවේදනාවක් මරණ මංචගේ හුඟක් අයි විදිනවා කියලා. දනන්ජානි බ්‍රාහ්මණතුමා අනාත පෙන්ඩික සිටිතුමා මේවාගේ අය මේ මරණ වේදනාව කියන එක පැහැදිලි කරලා තියෙනවා. මැරෙනකොට රිදෙනවද කියන කාරනාව. ධනංජානිී බ්‍රාහ්මණ මරණාසන්න වෙලාවි සාරිපුදතියන් වහස ළඟහින්නවා. සැරියුත් මහරහතන් වහන්සේ හනවා දනංජානී දැන් කොහොමද. ස්වාමීනී සුවයක් නැන්නේ. ඉතා ශක්තිමක් පුද්ගලේ. ආවිධයක් අරගෙන මගේ ඔළුවට ඇනගෙන ඇගෙන ඇනගෙන යනවගේ තේරෙනවා. එක හිතන්ට ශක්තිමත් කෙන උල්පිහිය කරග නොලුවට ඇනගෙන ඇනගෙනගේ කොහොම වේදනාවක් දැනීද දැ මේ වෙලා හිසේ ඒවාගේ වේදනාවක් තියෙනවා ග තවතනක සඳහන් කළා ඉතාම ශක්තිමත් පුද්ගලයක් කුළු ගෙඩියක් කරගෙන මගේ හිසට පහර දෙනවා වගේ දැනෙනවාවතිෙන ඒ තරන් වේදනාව. ඒවගේම සඳහන් කළා බොහොම දක්ෂ ගෝගහතකක් ගෝගහතකයෙක් කියල කියන් හරක් මරන්නේ. ඉතාම තිවුණු පිහියෙන් මේ සතාගේ ගෙල කඳින්වෙන් කරනවාද. අංගේවාගේ තිවුණු ආයුඩයක් කරගෙන මගේ කුසෑ ඇතුළට ගිහිල්ලා. බඩවැල් කපාගෙන 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 යන වගේ දරුණු හේදනාවක් කුසේ තියෙනවා කියලා ති මෙන්න මේවාගේ ශක්තිමත් පුද්ගලයෙක් වරපටය කරගෙන මේ බෙල්ලට දාල දෙපැත්තට අදිිනවාගේ තේරෙනවා බොම ශක්තිමත් පිරිසක් මගේ අතපයවුරින් අල්ලගෙන ිහිෙල ගිියංගරු වලකට ලංකලු මොන තරං දැවිල්ලක් තියෙනවද ඒ වාගේ දැවිල්ලක් මගේ ශරීරයේ පුරාමතියෙනවා මේ වාගේ වේදනාවල් දැනෙන කොට තරහ එන්නේ නැද්ද බඩේ කැක්කුම හැදුනහම තරහයනවා කැක්කොම උත්සන්න වෙච්චාම අනික් අය මොනවකීවත් තරහයනවා කිසේ කැක්කුම හැදුනහම ගෙදරාය කතා භාකරනෙක් අ තිවසන්ඩුමයන්. එදොට මේ බඩය කැක්කුම හිසේ කැක්කුම කියන මේවාගේ වේදනවල් ජීවිතය අබිට හොඳට පුරුදු දේවල්. නමුත් මරණ වේදනාව කියන එක කවදාවත් අපි ු පුරුදදු තියෙනව සංසාරය මතක නෑ. නමුත් මේ ජීවිතයාය අන්තිම ොහොත තමයික දැනින්. ආන්ගේ නිසා මෛත්‍රීිය ප්‍රගුණ කරලා. අභ්‍යන්තර ආබාද ඉවත් කෙරනවා කියන කාරණාව මැනවිම්ම ප්‍රගුණ කරලාතියෙන කෙනෙකුට මරණ මංචකේ එවන් වේදනාවක් දැනෙනකොට ඒ කායික අභ්‍යන්තරෝ දැනෙන වේදනාවල් ඉවත් කරන්ඩ මෛත්‍රයේ ඉවහල් කරගන්ඩ පුළුවන් ආං ඒතුලින් වේදනාව ජයාරගෙන තමන් ජීවිතය කරගත කුසල් දහම් ආවර්ජනය කර කර මෙලවන් සමුගණඩ ැබුණු ඔහුට ඒ කාන්තයෙන් සුගතිගාමිය උපතත්තිය. එම නැත්තන් ේදනාවින් මැරුණු මොකද වෙන්න කියන කාරණාවයි අපි අරමුලින් සේපත් කෙදී එන නත්ති දෝස සමෝගහු ඊළට භාගිතුන් සඳහන් කළ මෝහය හා සමාන දැලක් නෑ අපි මාලුවල්ලන්ට දැලක්දානවා. මාලුවෝ දැලී පැටලෙනවා දැලේ පැටලුන මාළුවට කෙව්ුලගෙන් ගැලවීමක් නැන්නේ. වුල කියන්නේ මලු අල්ල නිකෙනෑට ඒ මාලුවට කවදාවත් ගැලවීමක් නැහැනි ඉටවස්සේ දැලින් අරන් ගොඩට විසි කරනවා බේදනා විදල විඳල 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 හුස්ම හිර වෙලා මෙරෙනවා ඒ වතුර නැතින්ද උස්ම ගණ්ඩ බෑනි මලුවට එන්න අසී මාන්තික වේදනාව නිසා තමයි එහාට මෙහැට උඩ පයින්නේ එද කුරුල්ලු වගේ සත්තු අල්ලන්ඩ ගියහම කුරුල්ලු අල්ලන්ට දැල්දානවා ඒ වගේම උගුල් හදනවා. මේ එකකවත් පැටලිච්ච සතිකුට ගැලවීමක් නම් ගැලවීමක් නැන්නේ. අං ඒ දැලේ පැටලුුණ සත්වයන්ට බේරුමක් ගැලවිල්ලක් නෑ වගේ මෝහය නමුති දැලී පැටලිච්ච කෙනාට සංසාරයෙන් කවදාවත් ගැලවන්න බෑ. මෝහොය කියන්නේ මුලාව මෝඩකම අඥ්ඥානකම මේ මුලාවෙච්ච නිසා මෝඩකම අඥ්‍යානකම නිසා න පවු්කරන්නේ. යමෙක් පන්සිල් ආරක්ෂා කරන්නේ නැත්තෙත් මේ අග්ඥානකම නිසා. මේ මුලාවෙච්ච බව නිසා. ඉදිං ඔවුන් දිගෙන්දිිකට සංසාරය දුකට බා පාත්‍ර වෙනවා මිසක් වෙන සැනසීමක් නැන්නේෑ. ඒකයි සඳහන් කළේ මෝහය හා සමාන දැලක් නෑ. එතකට මෝහය නැමති දැලින් සත්වයාමි සංසාරයට බඳනවා. අවසාන කාරණාව දේශනා කළේ. තෘෂ්ණ වහා සමාන ගඟක් නෑ. මේ ලෝක ගංගා ගැන අපි දන්නවා ගංගා ගැන අපි අහලතියෙනවා. මේ ගංගා සමහර කාල්ට කටගාවට පිරිල ගලනෝ. තව සමහර කාල්ට ගංගාවල මධ්ධිමෝ ජලයතියෙනවා. තවත් සමහර ගාලික ගංගාව වියලිලාම ගිහිල වැලිතලාව විතරක් තිය. නවත් මේ තෘෂ්ණාව කියන ගඟ. කවදාවත් පිරින්නේ නෑ. එ මිනිස්සුන්ට කවදාවත් ඇති වෙනෝද. මට දැන්නම් ඇති කියල කතාවත් නෑ. හැමදාම මිනිසුන්ගේ තන්හාාව එහෙමමයි. අගේකයිදේශනා කළේ න කහා පණවස්සේ න තිත්්තිකාමී සූච්චතිී. කහාවනු වැැස්සක් වැැස්සත්. මිනිසු කවදාවත් ඇති කියන්නේ නෑ. මිනිස්සුට ඇැති වෙන්නෙත් නෑ. මිනිසුට කොච්චර තිබනත් මිනිස්සු තව කෙනෙක් වි්‍යවස්තුූ වෙනුවෙන් රඩු කරනවා. කොයි තරං ධනයේ තිබුනත් අනුන්ගේ දේපලක් තවන් සන්තය කරගන්ඩ හොරෙෙන් ලිපිලේ කන හදනෝ. කොයි තරං තිබනත් මහපොළුව හිටවපු පැලඉන්නට නඩු කියන. මිනිසුන් හැටියහෙමයි. ජීවිතය දුන්න අම්මා එක්ක නඩු කියන පුත්තු කොච්චරෙන්වාද. එකම අම්මගේ කුසෙන් එලියටබු වැලි කෙල්ලිය ඉඳල මනාව හිටපු එකට බැඳිච්ච සහෝදරයෝ ඉඩකඩන් නිසා ගෙදර නිසා. සමහට යානයක් වාහනයක් නිසා ඔවු නොවුන්ගේ මූනුවත් බලන්න නැතුව පස්සෙ මැරිලයන වාරකොච්චර තියෙනවද. මෙමොකක් නිසාද. ඇති කියල කතාවක් නෑ. දරුවන් එක කාලබීල ඔවුන් වෙනුවෙන් යුතුකන් කරලා මටත් යමක් කරගණඩ ඕන තරන් දේපොල්තියනකොට. තවත් මේ අකර කාලක් වෙනුවෙන් අඩු කියනයි ඕන තරම් මේලෝකින්නවා. එනම් මේ තෘෂ්ණාව නෙමති ගඟ කවදාවත් පිරෙන්න්නේ. එක හැමදාම ඕූනොවම ගලනෝ. භාගිතුන්හසි දේශනා කරනවා. මෙන්න මේ රාගයි දේශංක් මෝහෙන් තුෘෂ්නවිං බැඳිච්ච මිනිස්සු මෙ සංසාරය කවදාවත් කෙරවලක් දකින්නේ. අංහිනිසා ්‍රාග දේශ මෝහ කියන මේ ධර්මතාවෙන් හඳුන ගැන දිගින් දිගට දිගින් දිගට භානක සසරි මාව අසරණ කරන මේ භානක අකුසල කර්මයෙන් වහ වහා ඇත් වී යුතුයි. මම කවදහරි මේ සතරාපායිෙන් මිදෙන්න්න කටයුතු කළ යුතුයි බුද්ාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ සම්මාධිට්ඨික මනුස්ස ජීවිතය ඒ අවස්ථාව ළඟා කරගැන්ඩෙ මට ලැබිලතිෙන හොඳම අවස්ථාවයි. ඒ අවස්ථාවත් බොහොම වේගෙන් මගෙන් ගිලිහිමින් පවතිනවා. මොද මගේආවුෂී වේගෙන් පිරිහිමින් පවතිනවා. අංඒක නිසා අදාදම ඩැන්දැන්ම මේ කාරණාව තේරුම් අරගෙන ධර්මය තුළ හැසිරිලා මෙලවන් සමුගන්න දවසට හිනාව වී සමුගන්න පුළුවන් ජීවිතයක් අපි හදල තිය ැඩුවන. කොච්චර හැඩුවත් මාරයගෙන් බේරෙන්න්න වෙන්නේ. යමෙක් මනාව මේ අකුසලයන්ගෙන් ඇත්වෙලා තුනුරුවන් මත පිහිටල පන්සිල් ආරක්‍ෂා කරගෙන දසදානවස් වූ සම්පූර්ණ කරගෙන ජීවත්වෙන වනම් මැරිච්ච ගම ගොලු හොඳ තැනක උපදින. ැරුණ ගබන් උපදින්නෙ මීට වඩා හොඳ තැකනං මැරෙන්්ඩ මොකට බයිවින්නද. ආංගික නිසා මැරන්ඩ බයිනැති මිනිස්සු සිනහපිරුුණ මවින් ැරෙන අය. එවන් කෙනෙක් බෞද්ට පත්වෙන්ඩ. බුද්ධාන්තරයක ලවිච්ච මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීතය වෙනුවෙන් සාධහරණයක් කරගණඩ. ඔබට පිලිසරනක් ඔබ තුලින් මහදාගණ්ඩ භාගිතුන් වහන්සගේ මාර්ගේ. සඳහා අනුගමනය කරමින් කටහිුතු කරැන්ඩ ප්‍රත්නත්‍රයේ අනන්තාශිරුවාදයෙන් සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ශිරුවාද කරනවා. පින්නතුනයාාද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්තය දරනවාස්RS ප්‍රේදර්ශනී මහත්මිය ඇතුළු පෞු්ලේ දූ දරුවන් හා සියලු ඥාති හිත මිත්‍රාදීන් විසින්. අංක එකසි අනුහත ප්‍රගතිපුර පුවක් පිටිය ලිපිනෙහි පදිංචි ප්‍රියදර්ශනී මහත්මී ඇතුළ පිරිසයි අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්න බන්නේ. පුතු මරමුණු හැටියටසිහිපත් කරනවා නිදනක් ප්‍රාප්තියට පත්වන Hස්ඩ ජාන් පියාණන්ටත් Kවයි ඇසිලින් මෑණියන් Mඒ නාලක පෙරේරා ස්වාමිපුරුෂයා ඇතුළුවමිය පරලෝගිය. සියලූ ම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඊට අමතරවසෙත් ප්‍රාර්ථනා කරනවා HRS ප්‍රදර්ශනී MAR ගිහාන් පෙරේරා පුතනුවන් MMAs කාවින්දයා පෙරේරා දියණිය NM උමේෂා වික්‍රමසිංහ ලේලිය ඇතුළු පවුලි සියලුම ඥාතීන්ට ප්‍රත්නත්‍රයේ අනන්තාශිරවාදයෙන් නිදුක් නිරෝගි භාාවයේ ්චිරජීවනය උදාවේවා. බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාත්‍රුවරුව වැඩසිට අපවත් වී වදාල්ලෙ දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදං බේවා. මාධ්‍යජාලයේ වත්මන අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බර්රලන්දේ වජිරඥාන නායක මහිමිපාණන් වහන්සේ ඇතුළු කාරිමණ්ඩලේ සියලු දෙනාටම රත්නත්‍රය ආශිරුවාදයේ ලැබේවා. ධර්මශ්‍රවනය කරන ලක්වැසිලෝ වැසි සියලු දෙනාටමත් මේ අවස්ථාවට සහභාගිවුණ සියලුම පින්නතුන්ටත් තුනුරුවන්ගේ ආශිරවාදය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් එතරවෙෙන්ඩ. මෙ සියලු කුසල ධර්මයන් සියලු දෙනාට මාශිරවාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථන කරමු. ආකා සට්hාච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනු මෝදිත් වා චිරං රක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච්චේ. तो भाවතුलो कोचරජ භවතු දම්මික